නාමං නමන ලක්ඛණං රූපං රූපණ ලක්ඛණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝෂ්ණාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගෝ විස්තරයක් කළ යුතුව තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනිමු. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප සතරක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝක යම්තාක් රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත හතර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාතු භාවත්තේන මහා භූතා. මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවානේ. ජලය සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුව සාල ගින්න මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළඟ වේගයක්. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියලා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර. ඒ වගේම මහා භූත සමාතිවා. මහා භූත කියන අමනුෂ්‍යයන්ද. අමනුෂ්‍යයන්ද. දැන් ඔය මිනිස්සුන්ට ආවිෂ්ට වෙන අමනුෂ්‍යෝ. ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ට වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බෑ. ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නැහැ. එක එකටක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුළේ ආපෝ තියෙනවා, ආපෝ ඇතුළේ තේජෝ තියෙනවා, තේජෝ ඇතුළේ වායෝ තියෙනවා. හතර දෙන ඕනෝන් ගිලගෙන ඉන්නවා. ඇතුළත පිටත කියන්න බෑ. ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාති කියලා ඒ වචනේම තෝරනවා. යක්ෂණියන්. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්තර දැනුත් ඇති. අපි දන්නේ නැහැනේ, මොන ගිහිලා නැහැනේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්තරව නගර කියලා. ඒක නැතුම් ගැයුම් කෙලි සෙල්ලම් කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඔයාට ගොඩ උනන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා ප්‍රවස්තනා ලෝක දහස් රවට උන්ගේ වාසගයට ගන්න. ලස්සන ලස්සන. ඉතින් රූප මවාපාන ස්ත්‍රී රූප, පුරුෂ රූප, කුමරු කුමරියන් මවාපාලා එහෙම පිටින්ම ගිල ගන්න. එනිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියලා. වංචකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවට්ටනවා. නැති දෙයකින් රවට්ටනවා කියන්නේ පඨවි කර්කස ලක්ෂණයක්. ඔහුගේ කර්කස ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ වැගිරෙන ලක්ෂණේ, තේජෝ සීතෝෂ්ණ ලක්ෂණේ, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණේ. ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපම වාපා. ඒ මවාපානෙක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බැලලා බැලුවම කෝ මොනවාක් සුබ දෙයක් නෑ. ඔක්කොම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියලා. අනික තමයි මහා විකාරකෝ මහා භූත. මහා විකාරකෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමිකම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශයේදී ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයට පත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා තියෙනවා මේ මුළු දර්ශනේ කෝටි ලක්ෂයක් සකල එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වාගේ ඒ මහා විකාරයට පත් වෙන බැවින්ද මහා භූත. දැන් ඒ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දර දඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ
ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගය. ඒ කියන්නේ දැන් කාෂ්ඨමුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨමුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොම ශරීරය දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දෂ්ට කරන අංග ඔක්කොම කුණු වෙලා දිය වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපින් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතු කුපිත වුණාම ඉතින් ශරීරයේ පිටින්ම ගෙඩි වන හැදිලා ඉතින් ඕජා ගලලා මැරලා යනවා. අනික අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දෂ්ට මුළු ශරීරෙම දණ්ඩ පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා පපුව දනවා ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාතමුඛ කියලා තව සර්ප කොටසක් තියෙනවා. ඒගොල්ලෝ දෂ්ට කළොත් එහෙම මුළු සරුවාංගෙම කෑලි 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 කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුව කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙනවා. දැන් අංශ භාගය හැදෙනවා. තව තව දෙවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඔය වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. තෝට පඨවි ධාතුව කර්කස ලක්ෂණය, ආපෝ ධාතුව පග්ගණන ලක්ෂණයයි, තේජෝ ධාතුව උන්නත් ලක්ෂණයයි, වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණයයි. උපාදාරූප කිව්වේ උපාදාරූප 20යි. උපාදා කියන්නේ මේ හතර දෙනා නැත්තම් ඒවා පවතින්නේ. මේ හතර දෙනා මේ සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, ජීවහා, කායකනේ ප්‍රසාද රූප පහයි. වර්ණ වර්ණ සද්ද ගන්ධ රස කියලා විෂය රූප හතරයි. ඊළාට හදේ රූපයයි, භව රූප දෙකයි, ජීවිතේන්ද්‍රයේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළාට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපය. කාය විඤ්ඤාත්‍යයි වාචි විඤ්ඤාත්‍යයි. ලහුතා මුදිතා කම්මඤ්ඤතා තුනයි. උපචේ සන්තිති ජරතා අනිච්චතා හතරයි. සියල්ල 24. එතන 24ක් තියෙන උපාදාන. චක්ෂු ප්‍රසාදය කියන්නේ අපි පසුගිය දවසෙත් එක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදය. සද්දැසීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත ප්‍රසාදය, සෝත රූපය. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය, ගාන ප්‍රසාද. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදය. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. එනම් පාට ඒක තියෙන නිල් පාට, කහ පාට, සුදු පාට, මද තිය පාට, එවාගේ මහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය, ඔය ඔක්කොම තෝට උස්මිතිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. එවාගේ කනට හමු වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ස්ථානිෂ්ඨ නැත්තම් සුගඳ දුගඳ. රස රූපේ නම් එවාගේම තිත්ත රස, කටුක රස, අඹුල් රස, පැන් රස, මිහිරි රස වෙන වෙන රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුන. ඒව පොට්ටබ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කළගත්තා. ඊළඟට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතුන්ට නිස්ත්‍රේ වෙන පුරුදු වස්තු රූපේ. ජීවිතේන්ද්‍රිය රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතින්ද්‍රිය රූපය. ඊළාට ආහාර රූපය, සෑම රූප කලාපයකම තියෙන ඕජාෂ්ටමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාෂ්ටක රූපයේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදොන ශක්තිය තියෙන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන, කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසින්. ඒක අමුත්‍යෙන් උපදින බිඳන රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට තියෙන
දොරටු තින අපේ ශරීරයේ දැන් නාසිකා දොරටු කන්නක් චිද්ද නාසිකා චිද්ද මුඛා චිද්ද ආදි වශයෙන් ශරීර යන්තා විවෘතය තැන් තින ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපින් කලාපෙට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති කය සැලවීම කාය විඤ්ඤාති. යම් කිසි කරුණක් වටහා ගැනීමටයි කාය විඤ්ඤාති ඇති කරන්නේ. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වචනෙන් පිටවන ශබ්ද රූපේ අනු කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති බොහොම සූන් දෙයක් ඒ දෙක. ලහුතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදුතා කියන්නේ රූප කලාපයන්ගේ මොළොක් බව. කම්මඤ්ඤතා කියන්නේ රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් ඵලමින් හටගන්න බව. සන්තති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරතා කියන්නේ හටගත් රූප කලාපයේහි තිති අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ බිඳෙන අවස්ථාව. මේ කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි මේවා තියෙන්නේ. තනි තනියෙන් පහළ වෙන්න බෑ. ඔය 28ේම තියෙන සුද්ධාෂ්ටක කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි. වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක කමිටිය. සෝත දශකේත් එහෙමයි. සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා දශකේ සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළඟට ඉත්ත්‍ේන්ද්‍රිය සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂ ඉන්ද්‍රිය සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි පුරුෂ භාව රූපයයි. හදේ වස්තු රූප දශකේ හදේ දශකේ නැත්නම් වස්තු දශකේ සුද්ධාස්තක 8යි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දශක කලාප තියෙන්නේ. ඒතර දශක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. ඒකනේ ජඨරාග්නී තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නී තියෙනවා. සුද්ධාස්තක 8 ජීවිතේන්ද්‍රයයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවක් තියෙනවා දැන් සන්තාප තේජෝ. සන්තාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නා මේකට කියනවා සන්තාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතේන්ද්‍ර නවක. කියන්නේ සුද්ධාස්තක 8 ජීවිතේන්ද්‍රයයි කියලා කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ නැගේ 10යි ඉති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපේ තියෙන ජීවිත නව රූපේ සුද්ධාස්තක 8 ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ අපේ ශරීරයේ වයස්ගත කරනවානේ. ඉසකෙ සිදීන් දත් ඇලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතු. ඒකේ තියෙන ජීවිත නවක රූප කලාපේ කර්මජ. ඊළඟට උද්දංගම වාත. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක. අධෝගම වාත කුච්චසය වාත කොට්ටසය වාත අංගමංගානුසාරි වාත වාත කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාක රූප කලාපයක්. එතකොට ඔහම සියල් එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ 9ක් තියෙනවා. චක්කු දසක සෝත දසක ගාන දසක ජීවා දසක කාය දසක පිත්ති භාව දසක පුරුෂ භාව දසක වස්තු දසක තන 8යි ජීවිත දර 9යි. එතකොට මේ කොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශාරීරියේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාෂ්ටකය. තනිකර සුද්ධාෂ්ටකය චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළ සුද්ධාෂ්ටක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක සිත නිසා ශබ්දිකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාස්තකයයි සද්දයත් එක සද්දනාවක රූපය තියෙනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ
වචී විඤ්ඤාති දසක. වචී විඤ්ඤාති දසක. සුද්දාෂ්ටකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතියයි දසකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දසක. සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්දාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11කුත් පහළ වෙනවා. ඒ වගේම ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඊළඟට කාය විඤ්ඤාති ලහුතාදි ද්වාදසක. කාය විඤ්ඤාත්‍යයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා හතරයි සුද්ධාස්තක 12කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාත්‍ය සද්ද ලහුතාදි තේරසක. ඒ කියන්නේ සුද්ධාස්තකයයි වචී විඤ්ඤාත්‍යයි සද්දේයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා ওই 13ක් තියෙන ඒ කලාපේ. කොහොම සුද්ද චිත්තජ කලාපතන 6ක් කියුණානේ. 6යි නේද කියුණේ. ඊළඟට උතුජ කලාප 4ක් තියෙනවා. උතු කියන්නේ තේජෝ දහසින්. තේජෝ දහසින් හට ගන්න සුද්දාස්තකයක් තියෙනවා. තනිකර රූප අට පමණක් සුද්දාස්තකේ. ඊළඟට සුද්දාස්තකයයි සද්ද නවකයයි. සද්ද නවකයක් තියෙනවා තේජෝ දහසින්. ඊළඟට ඊළඟට සුද්දාෂ්ටකයයි ලහුතාදී තුනත් එක සද්ද ලහුතා මේ තේර මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුටාන 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්දාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්දාෂ්ටකේ සහ සද්ද ලහුතාදී ද්වාදශකය කියලා තියෙනවා. තා මිතියක්. සුද්දාෂ්ටකයයි සද්ද රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔජියට උතුජ කලාප 4ක් තියෙනවා. ඊළඟට ආහාර්‍ය රූප කලාප 2ක් තියෙනවා. සුද්දාස්තකේ තියෙනවා, ලහුතාදී ඒකාදශකේ තියෙනවා. ඒ ආහාර්‍ය කලාප. මේ සීලුවම මිති කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දැකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂණාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති 6ක්. ඔව් මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු හතර තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්නවා. රූප කලාප 6යි. පුරිදවස්තුයේ කලාප 6 කාය දශක භව දශක වัตු දශක කියලා 10 මිටි 3යි චිත්තජ සුද්දාස්ති පුතුජ සුද්දාස්ත කාහල්ජ සුද්දාස්තය කියලා එතන සුද්දාස්ත කලාප 3යි එතන 24යි 30යි 54යි ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙන් කොට බලනවා රූප 54ක් වෙන් කරලා බලනවා එතන චක්සු ප්‍රසාදී චක්සු ගෝලිය තුල ඔය 54 ඔය වගේම තියෙන වෙනස් වෙන්නේ එතන අර වัตු දශක වෙනකොට චක්කු දශක වෙනවා. සෝත ප්‍රසාදී අසුරු කොටත් ඔය රූප 54 තියෙනවා. එතනත් තියෙන සෝත දශකේ වෙනවා අර වัตු දශකේ වෙනවා. යුහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදී අසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිටි 2යි 10යි ඒවා 8 මිටි 3යි සියල්ල 44යි එතකොට ওই විදිහට මේ වස්තු කොටස් වල ශරීරයේ චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන වස්තු රූප 6 රූප ටික වෙන් කරගන්න ඊළඟට ජඨරාග්නියට යොමු කරලා ආලෝකය ඒ ජඨරාග්නිය කියන ජීවිත නවක කර්මජ රූපය අවුල ගන්න දැන් දෙක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුට්ඨාන සුද්ධාර්ථක රූප. ඒ වගේම චිත්ත සමුට්ඨාන සද්ද නවක රූප. චිත්ත සමුට්ඨාන වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුට්ඨාන කාය විඤ්ඤාති රූප. ඔක්කොම එකක් එකක් ගන්න වෙනුව බලන්න තියෙනවා. ඊළාට උතු සමුට්ඨාන රූප කලාප 4 බලනවා. ආහාර සමුට්ඨාන රූප කලාප 4 බලනවා. ඒවා යර බෙදි බෙදියන් හැටිත් බලනවා.
දැන් උපසමුන්තා රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුන් තව රූප පරම්පරාව පුදුනහට දක්වා. ආහාරජ රූපීටත් වඩා උපදුනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් පෙදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප පුදුනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප පුදුනවා. පේලි පේලි අතුපතර දානවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණය. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81න් යෝගාවචරයට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මහා ක්‍රියාසිත් සතර. 8 මහා ක්‍රියාසිත් සතරයි හසිතෝත්පාදයයි 9යි. මහග්ගත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත පුතුජනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේට ලැබෙන්නේ ඒ කහුලන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් කි අනිච්ච ලක්ෂණ. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාකසිත 9 අල්ලගන්න වෙන්නේ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ సంతානෙ පහළ වුණා කියලා විදර්ශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගති විපාක කියන්නේ රූපාචර විපාක සිත් 5යි අරූපාචර විපාක සිත් 4යි. ତොර ලෝකෝත්තර සිත් කොහොමවත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර 81ක් වූ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81න් 61යි තව හතක් අඩු වුණාම 54යිනේ. ඒ 54 තමයි දැන් පෘතුජනකෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. පටිසන්ධි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සන්තින සිත, වෝත්පන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් තියෙන ඔක්කොම මේ කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජින හා ජවන් සිත්. ඊළඟ පදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන් කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජන කිරීමේදී වීති සිත් අනු බැලීම. නැත්තම් වෙන වෙන බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් දර සිත කියන කාරමුණු දැන ගැනීම. ඊළඟට ඡයසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා භේද කියනොත් පටිසන්ධි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක පටිසන්ධි විපාක සිත. භවංග කියන්නේ පටිසන්ධි විපාක සිත හා සමාන භව විපාක සිත. චිති කියන්නේ තේකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දුරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සොයා බිමුසා බලන සිත තමයි පංචද්වාර වර්ජින සිත්. ඒක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දකින චක්කු විඥාන සිතේ තෙන්දි. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. සෛරිත දැන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන රූප වර්ණේ වැනි දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාක සිතක්. සම්තීරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරන්න වාගේ හිතක්. ඒවත් විපාක සිතක්. වොත්තපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වොත්තපනේ ක්‍රියාසිතක්. ජවන් සිත් කියලා කියන්නේ තමන් ගන්නා අරමුණ කෙරෙහි විශේෂයෙන්ම
විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් පහක් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන් සිතින් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් දෙකක් කදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජන කියන්නේ මනසටම මනෝද්වාරයටම අරමුණු වූ අරමුණ ජවන් සිත් බවට හසුරු පමුණුවන්ද භවංගයට ජවන්ට අතර පහළ වෙන ආවර්ජන සිත් තමයි මනෝද්වාර වර්ජන සිත්ේ ක්‍රියාසිත. ඕම සිත්ේ අවස්ථා ටික උතුම් වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාචර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, ඇතැන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒවා ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට චෛසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන චෛසිකයක්. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා චෛසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා චෛසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛසිකයන් හසුරුවන චෛසිකයක්. එතකොට ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැසිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන චෛසිකයක්. මනසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන චෛසිකයක්. විතාරකය කියන්නේ අරමුණට නංවන චෛසිකේ. විචාරක කියන්නේ අරමුණේ හසුරුවන චෛසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටෙන චෛසිකයක්. වීරි කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති චෛසිකේ. ප්‍රීතිය කියන්නේ අරමුණේ කිනවන චෛසිකේ. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන චෛසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදක වහන චෛසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්තප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. ditthiye කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. තියෙන කියන්නේ චෛසිකයන්ගේ චිතේ මැලිකම. මිද්ද කියන්නේ චෛසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අට තැන ස්ථිර පිළිගන්න බැරිකම. විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන චිත්ත අතුරේ සෝබන සිත් වෙතන තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව. කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. පොත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය. මෛත්‍රී. තත්‍ර මජ්ජහත්තතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛසිකයන් සමව පිහිටුවා ගන්න බව. කාය ලහුතා චිත්ත ලහුතා චෛසිකයන්ගේ සැහැල්ලු බව සිතේ සැහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චෛසිකයන්ගේ මොලොක් බව සිතේ මොලොක් බව. එවාගේම කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය චෛසිකයන්ගේ සංසිඳීම සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛසිකයන්ගේ නැමෙන සුළු බව සිතේ නැමෙන සුළු බව. කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා චෛසිකයන්ගේ දක්ෂතාව සිතේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛසිකයන්ගේ ඍජු බව අවංක බව එවාගේම සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤින්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දක්න ආලෝකය. කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිත ලය උණු වෙන ස්වභාවය. දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන චෛසිකය. මුදිතා අනුන්ගේ සම්ප්‍රඥාන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුනෙන් වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිතාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි අතන 14 අතන 13 සියල්ල 52යි. මෙන්න මේ කියන චිත්තාශක ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන්
විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ පිටපැත්තේ ඉඳලා බලන හැටියට කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරය ඉස්සෙල්ලා අතපා අඳ ඇස ඉස කඳ පේනවා. ඊට පස්සේ ශරීරේ නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දැකින් ලැබේවි. ඒ සුදක් වාගේ දැකින් ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදී මුළු කොට ඇති සත්‍යය. ඊට පස්සේ නිකන් මේ ඉතාම සියුම් මඳුරු දැල් කොටු කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්චි රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තවත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාස්තක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙනින් හදේ වස්තු රූපේ තෝරාගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලන්න. සෝත වස්තුවට, ගාන වස්තුවට, ජීවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකය විහිදුව විහිදුව ඒ රූප කලාපයෙන් කරගෙන බලන්න. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකය විහිදුවල එතන රූප කලා බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාස්තකේ, උතුජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තක ඔක්කොම බලන්න වෙනින් සුද්ධාස්තක. චිත්ත සමුට්ඨාන සුද්ධාස්තක කියලා බලනවා. ඊළඟ උතු සමුට්ඨාන සුද්ධාස්තක බලනවා. ඔහොම එක එක ඒ සමුට්ඨාන අනුරූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. කිසි මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩෝස්කෝපීල ඇතුළට ආලෝකය දාලා බලන්නේ ඒ වාගේ තමයි. ඊට වඩා බොහෝම සිය දහස් ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්, මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්, කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමාත වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට ඒ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානින් පළවෙනි ධ්‍යානෙ සම්වාදිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික ඔක්කොම විපස්සනා කරනවා දකින්නවා. දෙවෙනි ධ්‍යානෙ සම්වාදින ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යානෙ සම්වාදින ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන හතර. ඊළඟට ශරීර කොට්ටාස ධ්‍යාන 32. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට මේ අසුභ කියන්නේ අවිඥානික දසාසුභ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි, ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි සිත් ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා. කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුරෙන් නීල කසිනේ සම්යදලා ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තචාචික භාවන. ඔහොම කසින 10ෙන්ම එක එක කසිනේකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමවැදි සමවැදි චිත්තචෛතසික බලන. ඕදි තස්ස සමාපත්තුල බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියනවා වෙන. දැන් අපි හිතමු ධ්‍යානෙද සමවැදින් දිස්ස උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරික ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල්, එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා, ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයත්නිත ඇති බලනවා. ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච හැටි, චක්ෂුද්වාරික කුසල් සිත් තමන් ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යම නිහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරපෑ ඇති, කනින් ශබ්ද අහලා කුසල් කරපෑ ඇති, ගන්ධ සුවඳන ආග්‍රහණයෙන් කුසල් කරපෑ ඇති, රසවින්දමින් කුසල් කරපේ ඇති, ශරීර ස්පර්ශයෙන් නිසා කුසල් කරපේ ඇති. ඔක්කොම දොරටු වාසයෙන් පංචාද්වාරික කුසල චිත්ත වීති එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වීති බලනකොට අර වගේ පංචාද්වාර වාජ සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, සම්පත්තිච්ඡන සිතේ බලනවා, සම්තින සිතේ, වොත්තපන සිතේ, ජවන් සිතේ ඔක්කොම බලනවා. ඊළාට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරකානු ඊළාට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචාද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරනවා. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් ඒවා චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා.
දෙම ආධ්‍යාත්මික චිත්තචෛතසික කොම දැක ගැනීමෙන් එතකොට ආධ්‍යාත්මික නාම රූප දැක්කවනේ ඊට පස්සේ බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා අනිත්‍යත්වයන්ගේ චිත්තචෛතසික බලනවා ඒ අනිත්‍යත්වයන්ග බලනකොට එක එක නාගේ වෙන බල ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණ මේක ඊට පස්සේ තමයි ඔය නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රත්‍ය පරිග්‍රහයට හැරෙනවා ප්‍රත්‍ය පරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද හටගත්තේ කොහොමද හටගත්තේ ඉතින් පටිසන්ධිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව ජාතයේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් වීතිය අහු වෙනවා මරණාසන ජවම් වීතියට ප්‍රත්‍ය වෙච්චිය අර අපි නිතර කියන අවිජ්ජා සංඥා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ පටිසන්ධි ගත ඇති පෙනී යනවා ඔන්න හේතුඵල සම්බන්ධතා ඇති කරගත්තා. එතකොට අතීතයේ අවිද්‍යාව නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ තණ්හා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ උපාදාය නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය. අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දිය. ඔක්කොම චිත්තචෛතසික සම්පින්නණය කරලා බලන්න. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දිය චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් මේ රූපස්කන්ධේ විඥාණයට ප්‍රත්‍යච්ඡරි බලනවා විඥාණය නාම රූපට ප්‍රත්‍යච්ඡරි බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා ඊට පස්සේ බලනවා චිත්තචෛතසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව බොහොම මේ තීක්ෂණ වාගේ පැහැදිලි මාර්ගයක්. භූමි හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක් ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපාඨාන කියලා එක හිතට අරමුණින් හැටි බලනවා. පදස්ථාන කියන්නේ එකට ආසන්න හේතුව බලනවා. ඕදේ දෙකක් එකක් ගානේ මේ චක් ලක්ෂණ රස පච්චුපාඨාන පදස්ථාන වාන රූප 28 බලනවා. ඡායසික 52 බලනවා. සිත් වේලිය බලනවා. ප්‍රතිසන්දි සිතේ ලක්ෂණ රස පච්චුපාඨාන පදස්ථාන භවංග සිතේ ප්‍රති සිතේ ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් එකක් ගන්න ලක්ෂණ රස පච්චපාඨන පදත්තන් බලන්න ඕනේ. දැන් ඊල් ඒ ටික කලින් ප්‍රශ්නේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආ ඉතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවනේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළුනම් පස්සේ හරි බයක් ඇති වෙලා ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් එයා හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට ඉතින් තැන් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක්ක මෙන්න අහුණා. දැන් ඉතින් සකක් නැහැ. අය තැන් තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයෙකුට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ බලයක් තියෙන දිග දීයක්. එක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාගෙන බෙල්ල. ඒක ඇදගෙන යනවා. තරපයල දුවන්න බෑනේ කකුල් නෑ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. තරපයට හානි කරන්නේ. ඉතින් මිදුරෙන් පස්සේ. මිදුරෙන් පස්සේ ඉතින් බයක් නෑ යාගෙන මිදුර. ඒ වගේ තමයි මාව දක්පන්නේ. ප්‍රශ්නා භාවනා. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ රස පච්චුපාඨාන පදට්ටාන තුක්කෝම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනා. දැන් තමයි සම්මර්ශන ඥාන. ඉතින් එහාට ඔයට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන්කර ගැනීමේ ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් 44 ආකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව, අනිච්චතෝ අනිච්චා, පලෝකතෝ අනිච්චා, චලතෝ අනිච්චා, පබංගුතෝ අනිච්චා, අද්වතෝ අනිච්චා, ඕම තේනෝ විපරිණාම ධම්මතෝ අනිච්චා, අසාරකතෝ අනිච්චා, විභවතෝ අනිච්චා, මරණ ධම්මතෝ අනිච්චා. ඒ වගේ අනිච්ච ලක්ෂණ 10 අහුලෙනවා.
දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත්ත් ලක්ෂණ පහක් බැගින් එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහ ක්‍රීඩාවක් වගේ. ඇයි ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කර කර තියනවා වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරවනවා. ආයෙත් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ. ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත් වෙලා මුළු ජීවිතය කවදාකෝ නලපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥානම උපට්ඨානම් උපේක්ඛාච නිකාන්තච කියලා තියෙනවා කරුණ 10ක්. ওই 10ෙන් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දි යෝගාවචරා මුලා නොවි ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනා ත්‍රිලක්ෂණය. තා ඉතුරුවක් කරන්නේ. ඒක ධ්‍යානයක් ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවී ඥාන වෙලා. ඉතින් උද්‍යාවී කියන එකත් අර සමපනස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි. වය 25යි ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනා වැඩි කරන විපස්සනා ඒක බොහොම තීක්ෂණයි බොහොම සියුම් රූප සප්තක ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා ඊට පස්සේ තින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානෙ නිසිසේ සම්පූර්ණුනෙන් පස්සේ අයි කිසි පමාවක් නැහැ බාහිරුපත්තාන ආදීනව නිබ්බිදා මුංචිතුකාමිත පරිසංකානුපස්සනා සංකාරුපේකා අවස්ථාව කොහොම සම්පූර්ණ වෙනවා ඒ සංකාරුපේකා ඥානයට ආහම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා ඒ අනිච්ච දුක්ඛ අනත් දැක්කා ඉතුරුවක් නැති විපස්සනා කළ අවසානයි දැන් තියෙන ගොඩ මෙගොඩ පේන තත්වෙට හිත පැමිණි බවයි ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි දැන් අර සොයලා සොයාගත්තා දැකලා ඒක අවබෝධ ඇති කරගත්තා ඊට පස්සේ දැන් ඒ සංස්කාරය මෙනෙහි කරන්න දෙයක් නැති හිත එක පාටම සමාධිමත් වෙනවා ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට පුදුම සාන්ත සමාධියක් වෙනවා බොහොම සාන්ත බොහොම ප්‍රණීත ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුනා වාගේ දැන් කඳ නගරයට මහන්තිය යනවා මුදුනට ගියන් පස්සේ හැටි නිමිලෙන් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය තත්ත්වේ තම සංකාරුපේක්ඛා කියන තත්ත්වයට ආවම. ඉතින් ඇතැම් කෙනෙක් ඔතෙන්ද ඇවිල්ලා හිතනවා දැන් මාර්ගඵල හරි කියලා. ඒක රැවටෙන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචරය රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් ඒ සංකාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරයල තියෙන ඉතින් නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන්දාසක ඍතු සත්‍රාය භෝජන සත්‍රාය එවාගෙම සමාත ධර්ම සවන් සත්‍රාය පුද්ගල සත්‍රාය වැනි කායත හිතට සංසිඳීමක් ඇති වෙන හැටි ප්‍රත්‍යක්මකුත් එවාගෙම ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග කෙනි මේ ධර්ම ශක්තිය බලගත් බවට පත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළී තිබුණනම් අන්න ඒ සංකාරුපේක්ඛා ඥානයෙන් නැගිටලා සත්‍යං ලෝමික ඥානේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා මාර්ග චිත්ත වීතියෙන් පරිකාරම ඉස්සෙල්ලා මනෝද්වාරා වාජන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා විපස්සනා නෙමෙයි ඊළඟට පරිකාරම උපචාරං ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ක්ෂණික විපස්සනා කරනවා ඒකට කියනවා දැන් අපි හිතමු අනිච්ච වශයෙන් නම් මෙනෙහි වුනේ අනිච්ච වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස ඊළඟට ගෝත්‍ර භූහිත පහළ වෙනවා ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි මාර්ගයෙන් දකින තින නිවන අරමුණු කිරීම මාත්‍රයයි ඊට පස්සේ ඊළඟටම ඇතිවෙනවා මාර්ග චිත්තය මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂයේ පිරිසිදු ආબોධ කළා වෙනු, සමුදය සත්‍ය ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනු, මාර්ග සත්‍ය වැඩුවා වෙනු. ඊළඟට ඵල සිද්දකක් පහළ වෙනවා. මාර්ග සිත නිරුද්ධ වෙනකොට ඵල සිද්දකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙන.
මාර්ගයෙන් ලක් නිවන අරමුණු කරගෙන ඵල සිද්ධික පහළ වෙනවා අනිමිත්ත ලක්ෂණ නිවද එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහිච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා අනිමිත්ත විමෝක්ෂ යම්කිසි කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියන අප්පනිත විමෝක්ෂ මුඛ එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අප්පනිත විමෝක්ෂ කියලා හඳුන්වනවා නිර්වාණය වැටෙන්නේ අප්පනිත ලක්ෂණය යම් කෙනෙකුට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට වැටහුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්‍යත විමෝක්ෂ මුඛ ඒ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්‍යත විමෝක්ෂ ඒක නිවන් අරමුණු වෙන්නේ ශුන්‍යත ලක්ෂණය අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ සද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍රයි වැඩිින් තියෙනවා. අප්පනිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ශුඤ්ඤති විමෝක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන්වයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ කාගේවත් නියමෙන් නෙමෙයි. එතකොට මෙන්න මේ කිනේ දෙයට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙම භවංගෙන් නැගිටලාවිලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීතිය ගිහින් අය භාගටල අයමත් ඒ වීතිය අයමත් ඒ වීතිය කියලා මාර්ගය ආවර්ජන කරන වීති සිත් තේලි තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීති සිත් තේලි තේලි යනවා. ඊළඟට තමාට අරමුණු නිර්වාණය අසවල් ලක්ෂණ නිර්වාණය අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීති තේලි තේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආවර්ජන කරන ඥාන වීති තේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති තේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහ පහළ වෙනකොට යෝගාචරය අමුතින් කවුරු සාතික දෙන්න ඕනේ නැහැ තමන් දැනගන්නවා මේ අසවල් මාර්ගයේ ඵලයටපත් වෙන්නේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යාමයේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ඉගහාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභූ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභූ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභූ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍රභූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියවෙන්නේ. මොකද ගෝත්‍රභූ දැන් නැහැ. පෘතුජන ගෝත්‍රිකම වාගියක. මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ගඵල අධිගමනයේ දක්වා යන්නේ.